සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අදත් ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද පටන් ගන්දිම මම උයනවා. ගෙදර කට්ටිය නම් තාම නිදි. දැන් වෙලා උදේ 10ට විතර. මම මේ දවල්ට උයන්නේ. ඉතින් අද බත් උයනවා. අද බත් උයන්නේ මං ෂුවර් කරන්නේ නැහැ ගෙදර කට්ටිය මම උයන දේවල් ටික කයිද කියලා. ඒ මොකද දන්නවද? අද මම උයන්නේ ගෙදර කට්ටිය කන්න ටිකක් අකමැති කෑම ටික. බලමු ඒ මොනවද කියලා. මෙන්න තියෙනවා පළවෙනි එක. ඇපල්. ඉතින් වැඩිය උයනවා කිව්වහම වැඩිය කැමැත්තක් දැක්කේ නෑ මේ කෑම එකට ඇපල් වෙලා කන්න. ඒ වුණත් මට හිතුණා අද මම මේක හදනවා කියලා. ඉතින් ඔන්න ඇපල් උයන හැටි ඉල්ලලා තිබුණානේ කීප දෙනෙක්ම. ඒ අයටත් ඔන්න මේක බලාගෙන මේ විදියට උයන්න පුළුවන්. ඇපල් උයනකොට කොළ ඇපල් එක ගන්න ඕනේ. ඉතින් ඒක මේ විදියට පොඩි කෑලි කපලා ඒකට මං මිරිස් කුඩු 3-5 කුඩු ලුණු, එතකොට ඔයාලට තියෙන රම්ප කරපිංචත් එකතු කරන්න පුළුවන්. ලුණු, සුදු ලුණු, කුරුඳු පුදු කෑල්ලක් එකතු කරලා මම මිටි කිරි එකතු කරා මේ එකපාරම. මොකද මේ ඇපල් හරිම ඉක්මනට තැම්බෙනවා. ඉතින් ඇපල් ගන්න ප්‍රමාණයෙන් චුට්ටක් උඩට හිටින්න කිරි මෙන්න මේ විදිහට එකතු කරන්න. එකතු කරලා අඩු ගින්දරේ මේක වහලා උයා ගන්න තියෙන්නේ. ඉතින් ඇපල් ටික තැම්බෙනකන් ඊළඟට මම හදන්නේ අනිත් කෑම එක හදන්න. ඉතින් මේ පරිප්පු. පරිප්පු ඉතින් අපේ ගෙදර අය කන්න ආසම කෑමක්නේ. ඒ වුණාට මම මේකට නිවිතිය දාලා උයන්නේ. නිවිතිය කිව්වම චුට්ටක් නෙමෙයි ගොඩක් අදිමදි කරන කෑමක්. හැබැයි නිවිතිය කිව්වට මේක ලංකාවේ නිවිතිය එක නෙමෙයි, මෙහි තියෙන ස්පිනාජ් එක. ඉතින් ඒක ගොඩක් රසයි. අර ලංකාවේ වගේ සෙවල ගතිය වගේත් නැහැ. ඉතින් බලමු කොහොමද. මම නම් ඉතින් හරිම ආසයි ස්පිනාජ් එකට. අපේ ගෙදර අය ඉතින් කොහොමත් ඇඩිය පන්නන්න. ඉතින් මම හිතලා මයත හැදුවේ මෙයාල ආසනටි කෑම ටික. කුළුබඩ ටික එකතු කරලා මම පරිප්පු ටික තැම්බෙන්න තිබ්බා. ඔන්න ඉතින් ඇපල් ටිකක් දැන් තැම්බිලා. ගොඩාක්ම බෙරි වෙලා යන්න ඇපල් තියන්න එපා, බාගෙට තැම්බුණාම ඇති. ඔන්න ඉතින් පරිප්පු ටික නම් හරිම ඉක්මනට තැම්බුණා. ඒක පරිප්පු ටික බාගෙට තැම්බීගෙන එනකොට මම ස්පිනාජ් ටික එකතු කරා. මේ තියෙන මේ ස්පිනාජ් ලංකාවේ එක වගේ නෙමේ. ලංකා ස්පිනාජි ගොඩක් තෙත ගතියයිනේ, සෙවල ගතියත් වැඩි. ඉතින් මේ ස්පිනාජි එක මේ විදියට නැහැ. ඒනට මේක හරිම රසයි. ඉතින් මම ටිකක් වැඩිපුර ස්පිනාජි පරිප්පයකට එකතු කරා. ටික එකතු කරාට පස්සේ මම ඒත් එක්කම මිටි කිරි මේකට එකතු කරනවා. මොකද පරිප්පු බාගෙට තැම්බිලා තියෙන ස්පිනාජ් ටිකක් තැම්බෙන්න ඕන නිසා මම එකපාරම මිටි කිරි එකතු කරලා මේ ටික උයා ගන්නවා. ඉතින් මං ආපහු වෙනම මේකට කිරි එකතු කරන්නේ නැහැ. ඒක නිසා තමයි මම මිටි කිරි මේකට එකතු කරේ. ඔන්න දැන් ඇපල් ටික තැම්බිලා තියනේ. ගොඩක්ම බිරි වෙන්න දෙන්න එපා. ඊට පස්සේ මේක අපි වෙන භාජනයකට අයින් කරගන්න ඕන. මොකද සාමාන්‍යයෙන් අපි අඹ, කැකිරි වගේ දේවල් උයපුවාම තෙම්පරාදුව හදන්නේ ඒ උයපු භාජනයමනේ. ඉතින් මං ඇපල් ටික අයින් කරලා ඒ උයපු භාජනයටම
මේ විදිහට තෙල් ටිකක් එකතු කරලා ඒක රත් වෙනකොට අබෑට ටිකක් ඒ වගේම සුදු ලුණු, ලුණු, මිරිස් ඒ වගේම කෑලි මිරිස් එහෙමත් නැත්නම් වේලිච මිරිස් තියෙනවා නම් ගොඩාක් හොඳයි. වේලිච මිරිස් ටිකක් කපලා මේකට එකතු කරන්න. ඉතින් රම්ප කරපිංච ඔයාලට තියෙනවා නම් ඒක ටිකක් වැඩිපුර එකතු කරාට කමන්නේ. ඉතින් බලන්නකෝ අලුත් කුක් කෙනෙක් ඇවිත් ඉන්නවා මෙතෙන්ට. එයා තමයි මට උයන්න උදව් කරන්නේ. ස්පිනාචේ පරිප්පු එකයි හදලා ඉවරයි. මට නම් ඉතින් මේක හරිම සුවඳයි. රසත් ඒ වගේම තියෙනවා කියලා ඉතින් දන්නවා. ඔන්න දැන් ඊළඟට තියෙන්නේ ඇපල් ටික තෙම්පරාදු කරගන්න. ඉතින් මේ විදිහට බාගට ලුණු ටික තෙම්පරාදු වෙනකොට ඇපල් ටික එකතු කරගන්නවා. එකතු කරලා ගින්දර චුට්ටක් වැඩි කරලා විනාඩියක් විතර තියලා ලිපෙන් අයින් කරගන්න. ඉතින් එච්චරයි මේ ඇපල් එකේ හදන්න තියෙන හරිම ලේසි හරිම රහයි. ඔන්න ඉතින් පරිප්පු එකත් හදලා ඉවරයි, ඇපල් එකත් හදලා ඉවරයි. ඊළඟට මම හදන්නේ ටිකක් වෙනස් ක්‍රමයකට චිකන් කරි එකක් හදාගන්න. ඉතින් ඒකට මුලින්ම මේ විදිහට මිරිස් කුඩුයි 3-5 කුඩු ටිකයි ටිකක් කළු වෙන්න බැදගන්න ඕනේ. හැබැයි ඔයාලා මේක මේ විදිහට හදනවා නම් ගොඩාක් කළු කරගන්න එපා. එහෙම වුණොත් චිකන් එක කන්න හම්බ වෙන්නේ නැහැ, තිත්ත රහක් එනවා. ඉතින් ඒක නිසා අඩු ගින්දරේ නිවාඩුව මේක මේ චුට්ට බැදගන්න. හැබැයි තිත්ත රහ આવොත් ඇත්තටම චිකන් එක කන්න බැරි වෙනවා, ගොඩක් තිත්ත රස එනවා. ඉතින් මුලින්ම මේ විදිහට මිරිස් කුඩුයි ඔයාලා ගන්න චිකන් වල ප්‍රමාණය හැටියට මිරිස් කුඩුයි 3-5 කුඩු ටිකයි එකතු කරලා මෙන්න මේ විදිහට බාගෙට බැදගන්න. ඊට පස්සේ මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් එකතු කරලා ලුණු, සුදු ලුණු, අමු මිරිස් ඒ දේවල් ටික එකතු කරලා තෙම්පරාදු කරගන්න. ටික තෙම්පරාදු වේගෙන එනකොට මම මේකට එකතු කර ගන්නවා. මම බැදපු 3-5 කුඩු එකක් හදාගත්ත ගෙදර ඒකෙන් ටිකක් මම එකතු කරනවා. එතකොට කහ කුඩු, ලුණු ඒ දේවල් ටික මේකට එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරන්න. ඊට පස්සේ අපි කලින් බැදගත්තු මිරිස් කුඩු ටික තියෙනවනේ, එන්නේ ඒ ටිකත් මේකට එකතු කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරනවා ඔයාලට ආයෙසරයක් මේ තෙලට මිරිස් කුඩු එකතු කරපුවාමත් ගොඩාක් කර කරගන්න එපා. එහෙම වුණාමත් මේක තිත්ත රස එනවා. ඉතින් ඒක නිසා ඔයාලා නිවාඩුව හිමීට මේක ගොඩාක් කළු වෙන්නේ නැතුව මෙන්න මේ විදිහට ටිකක් පැහැ වෙනස් වෙනකන් තෙම්පරාදේ තියලා ඊට පස්සේ චිකන් ටික මේකට එකතු කරන්න. එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරන්න. විනාඩි 5ක් විතර ගියාට පස්සේ සුදු ලුණු ටිකක් වෙනම තරලා මේකට එකතු කරන්න. ඒකතු කරපුවාම චිකන් කාරි එක ගොඩාක් රසයි. ඉතින් ටිකක් වැඩිපුර චිකන් එක හොඳට නෙමෙයි බාගට තැම්බීගෙන එනකොට සුදු ලුණු ටිකක් එකතු කරන්න. ඊට පස්සේ මේකට මෙන්න මේ විදිහට වතුර ටිකක් එකතු කරලා හොඳට චිකන් එක උයා ගන්න තියෙන්නේ. ඉතින් එච්චරයි මේ චිකන් කරි එකේ තියෙන්නේ. හැබැයි මේ චිකන් කරි එක නම් හරිම රසට ආවා. Thank you.
කරී සේරම දැන් හදලා ඉවරයිනේ. චිකන් කරි කරන් තාම ලිපේ. ඉතින් මම ඒත් එක්කම හාල් චුට්ටත් ලිපේ තියාගන්න යන්නේ. එතකොට ඉතින් උයලා ඉවරයි දවල්ට. දවල්ට උයල ඉවරයි. බත් දිව්වා. චිකන් කරියක පේනවද? චිකන් කරියක පාට කළුම කළු පාටයි. මේ තියෙන ස්පිනාජේ පරිප්පු එකට දාලා හැදුවා. මේ තියෙනවා ඇපල් එක. ඉතින් අපි දැන් දවල්ට කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් මේ වීඩියෝ එක කරලා ටික දවසක් අපි දැන් කාලත් ඉවරයි. ඉතින් ඔයාලට කියන්න ඕන, මම හිතුවට ගෙදර කට්ටිය මේක කන්න කැමැති වෙයි, කන්න අදිමදි කරයි කියලා කිව්වට හරිම ආසාවෙන් කට්ටිය කෑවා. ඉතින් මටත් හිතාගන්න බෑ බබාල දෙන්නත් ඇපල් කෑවා. කලින් වෙපු දවසල කෑවේ නැහැ. ඒ වුණාට අද කෑවා. චිකන් කටිකත් හරිම රසයි කිව්වා. ඉතින් ඇපල් එකයි ස්පිනාචි එකයි කට්ටිය දවල්ටයි රෑටයි ඉවර වෙන්නම කෑවා. ඉතින් හිතේ නැති විදිහට ඒගොල්ලෝ හරිම ආසාවෙන් මේ ටික සේරම කෑවා. ඉතින් ওই ටික තමයි මං අද දවල්ට හැදුවේ. මම කලින් කිව්වට යාල කන්න කැමති වෙයි කියලා හිතපු නැති විදියට හරි මාසාවෙන් කෑවා. ඉතින් ඔන්න ඇපල් කරි එක හදන්න දන්නේ නැති අයටත් මේ විදියට බලාගෙන හදන්න, චිකන් කරි එකත් හදලා බලන්න. ඉතින් එහෙනම් අපි කලින් වීඩියෝ එක බැලුවට වෙනද වගේම ඔයාලා හැමෝටම ගොඩාක් 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 ස්තුතියි. ආයෙත් දවසක ඉතින් අලුත් වීඩියෝයක් අරන් ඉක්මනින් මෙන්නම් ඔයාලව හම්බ වෙන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.